හරි, එහෙනම් අපි මේ දිගටම කරගෙන ආපු අභිධර්ම දේශනා මාලාවේ දසවෙනි දිනයයි අද. ඇත්තට මේ සති දෙකක නිවාඩුවක් තිබුණා. ඉතින් අපි මුලින් රූපකාණ්ඩේ කතා කරලා ඉවර කරා. දැන් ඉතින් අපි මෙතෙන් පටන් මේ සාකච්ඡා මාලාවේ ඊළඟ කොටස දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පොඩ්ඩක් මේ නැවතත් මේ අපි මේ අභිධර්ම සාකච්ඡාව කරගෙන යද්දී මේක අර බුදුදහමේ සඳහන් වෙන ආකාරයට මේ සාමාන්‍යයෙන් මේ සමුදුරට බහිද්දී ටික ටික තමයි සමුදුර ගැඹුරු වෙන්නේ වගේ දැන් මේ අභිධර්මයේ දැක්වෙන පරමාර්ථ ධර්ම ගැන කතා කරද්දීත් අපි මුලදි මුලදි සරලව සරලව සාකච්ඡා කරාට ටිකක් ටිකක් ඉගෙන ගන්න විට මේ තවදුරටත් ගැඹුරු විදිහට ඒවා කොහොමද විස්තර කරලා තියෙන්නේ ඔය ආදි වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පොඩ්ඩක් මේ පරමාර්ථ ධර්ම ගැන ඉගෙන ගද්දී අපි මුලදිම මේ සාමාන්‍ය විග්‍රහයක් කරා මේ පරමාර්ථ ධර්ම ගැන යටතේ මොනවාද සාකච්ඡා කරන්නේ අභිධර්මයේ ගැන සාකච්ඡා කරද්දී මොනවාද සාකච්ඡා කරන්නේ කියලා. ඉතින් නැවතත් පොඩ්ඩක් ඊට වඩා ගැඹුරට ගිහිල්ලා මතක් කරනවා නම් දැන් මේ අභිධර්මයේ ගැන සාකච්ඡා කරද්දී මේ අභිධර්මෙහි සාකච්ඡා කරන්නේ මේ ලෝකේ සහ සත්වයා පිළිබඳ කරන විග්‍රහයක්. ඒ කියන්නේ දැන් මේ සාමාන්‍ය ලෞකික දේවල් ගැන කතා කරද්දී ඒවා මේ අපි කතා කරන පරමාර්ථ ධර්මවල රූපය චිත්තේ සහ චෛතසික ආදී වශයෙන් කතා කරනවා. ඉතින් මේ කරන විග්‍රහය මේ හැම වෙලාවෙදිම එකම විදිහක මේ ආකෘතියක් ගන්නෙ නෑ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මයේ සාකච්ඡා කරද්දී මේක එක එක ආකාරවලට විග්‍රහ කරන විශ්ලේෂණය කරන තැන් තියෙනවා. ඉතින් මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යද්දී මේ එක එක ආකාරවලින් කොහොමද මේක තියෙන්නේ කියන දේ අපි තවදුරටත් සාකච්ඡා කරනවා. ඒක නිසා දැනට කාරණයක් වශයෙන් පමණක් මතක තියාගන්නවා නම් මේක එකම ආකාරයකට විග්‍රහය එකම ආකෘතියක් ගන්නෙ නැහැ. ඒ වුණාට ඉතාම නිවැරදිව මුල මැද අග ගැලපෙන බව හොඳටම තේරෙනවා. කොයි පැත්තට කතා කරත් පුදුමාකාර විදිහට මේ ගැලපී යන විදිහක් අපිට දකින්නට පුළුවන්. ඉතින් දැන් උදාහරණයක් හැටියට අභිධර්මයේ මේ විවිධ කෝණවලින් කරන විග්‍රහයන් හමු වෙනවා. උදාහරණයක් හැටියට දැන් කුසල අකුසල වශයෙන් මේ අපි මේ වෙනකොට සාකච්ඡා කරපු පරමාර්ථ ධර්ම ගැන විශේෂයෙන් මේ චිත්තය චෛතසිකය ගැන සාකච්ඡා කරද්දී දකින්න පුළුවන්. ඒ වගේම මේ අපි කතා කරන පරමාර්ථ ධර්මම ස්කන්ධ වශයෙන් සාකච්ඡා කරන ආකාරයක් දකින්න පුළුවන්. දැන් මේ පින්නතුන් දන්නවා අපි සාමාන්‍යයෙන් මේ ස්කන්ධ ගැන කතා කරද්දී අපිට ගොඩක් වෙලාවට අහලා පුරුදුයි රූපස්කන්ධය, සංඥාස්කන්ධය, ඔය ආදී වශයෙන් විවිධ ආකාර වලට මේ ස්කන්ධ පහක් හැටියට මේක විග්‍රහ කරනවා. ඒ වගේම ආයතන වශයෙන් විග්‍රහ කරන අවස්ථාවක් තියෙනවා. ආයතන 12ක් වශයෙන් ආදි වශයෙන්, ඊට පස්සේ ධාතු වශයෙන් 18ක් වශයෙන් විභජනය කරන ආකාරය දිනවා. මේ ආකාරයට විවිධ ආකාරවලින් විග්‍රහ කරන ආකාරය දකින්නට පුළුවන්. ඉතින් මේ කොයි ආකාරයෙන් සාකච්ඡා කරත් ඇත්තටම මේ කරන විග්‍රහය තුළ තියෙන මේ සියලුම ධර්මතා මේ අපි කලින් කතා කරපු චිත්තය, චෛතසිකය, රූපය සහ නිර්වාණය යන පරමාර්ථ ධර්මයෙන් හතර අතරින් එකකට අනිවාර්යයෙන්ම අඩංගු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අභිධර්මයේ යථාර්ථය හැඟවීම පිණිස පොදුවේ ධම්ම කියන වචේ පාවිච්චි කරනවා. මේ ධම්ම කියන්නේ මේ හැම දෙයක්ම ධර්මතාවයක්. ධම්ම කියන දේ තමයි මේ ධම්ම කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ ධම්ම ගැන කතා කරද්දී අපි මුලදී කතා කරා වගේම මේ සංකත ධර්ම සහ අසංකත ධර්ම වශයෙන් මේ ධම්ම කියන කොටස විග්‍රහ කරනවා. දැන් උදාහරණයක් හැටියට චිත්තය, චෛතසිකය සහ රූපය කියන
මේ පරමාර්ථ ධර්ම සංකත ධර්ම. සංකත ධර්ම කියලා කියන්නේ හේතු නිසා හටගන්නා ධර්මතා කියන එක. නිර්වාණය කියන්නේ අසංකත ධර්මයක්. ඉතින් ඒ වගේම තමයි මේ අභිධර්මයේදී මේ ධර්ම වශයෙන් මේ ලෝකය හරි අපූර්වට මේ විශ්ලේෂණය කරලා දක්වනවා. ඒ කියන්නේ දැන් එකිනෙකට අසම්බන්ධ තනි තනි ඒකක වශයෙන් පවතින බව සඳහන් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් සරලව හිතනවා නම් අපිට හිතන්න පුළුවන් දැන් ආත්මය කියන්නේ තනි දෙයක්. එහෙම නැත්නම් මේ සිතට දැනෙන සිතිවිල්ලක් කියන්නේ තනි දෙයක් කියලා තමයි අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ. ඒ කියන්නේ ධර්මය ගැන දන්නේ නැති කෙනෙකුට සාමාන්‍යයෙන් හිතෙන්නේ මේවා වෙන වෙනම පවතින ධර්මතා හැටියට. ඒ වුණාට මේ බුදුදහමේ තියෙන හැම කාරණයක්ම මේ එකිනෙකට සම්බන්ධයි. හේතුඵල නිසා තමයි ඇති වෙන්නේ. ඒකෙහිඳ මේ අභිධර්මයේ ධර්ම වශයෙන් ලෝකේ විශේෂණය කර දක්වන ධර්ම එකිනෙකට අසම්බන්ධ තනි තනි ඒකක වශයෙන් පවතින නිසා නෙමෙයි මේවා මේ තනි තනිව හැටියට මේ විශ්ලේෂණය කරලා පෙන්නන්නේ. දැන් උදාහරණයක් හැටියට චිත්තේ තනියම පවතින හින්දා නෙමෙයි චිත්තේ තනි ධර්මයක් හැටියට විශ්ලේෂණය කරන්නේ. චේතනාව තනි ධර්මයක් හැටියට පවතින සමාවෙන්න චෛතසික තනි ධර්මතා හැටියට පවතින නිසා නෙමෙයි චෛතසික තනි ධර්ම හැටියට විස්තර කරන්නේ. ඒ වගේම දැන් රූප 28 ගැන කතා කරද්දී මේ රූප 28ක් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒවා තනි තනිව තියෙන ධර්මතා හින්දා නෙමෙයි. ඒක ඇත්තටම ඒකට කියනවා බහුත්වවාදයක් කියලා. ඒ බුදුදහමේ මේ බහුත්වවාදය මේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ වගේම දැන් අපි මේ ගැන හොඳටම දන්නවා. දැන් මේ වෙනකොට අපි කතා කර මේ සම්බන්ධයෙන් මේවා මෙහෙම විස්තර කරන එකකින් කියවෙන්නේ නැහැ. මේවා මේ තනි තනි ධර්මතා හැටියට පවතින බව. ඒ වගේම තමයි මේ සියලුම සංකත ධම්ම එකිනෙකට පටිච්ච සමුප්පාද වශයෙන් බැඳිලා තමයි පවතින්නේ. දැන් උදාහරණයක් ඇරෙ අපි හොඳටම දන්නවා දැන් රූප 28 ගැන කතා කරද්දී මේ රූප කොහොමද එකිනෙකට බැඳිලා තියෙන්නේ කියන දේ අපි කතා කරා. දැන් උදාහරණයක් හැටියට අර ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන ගැන කතා කරද්දී පදට්ටානේ කියලා අවසාන වශයෙන් කතා කරා. ඒ පරමාර්ථ ධර්මයට ආසන්න කාරණේ මොකද්ද කියලා. ඒ කියන්නේ වඩාම ඒ පරමාර්ථ ධර්මයේ පවතින්න ඇති වෙන්න උපදින්න ඔය ආදි වශයෙන් තියෙන ආසන්න කාරණේ මොකද්ද කියලා කතා කරද්දී මේ පින්නතුන්ට තේරෙන්න ඇති මේ සියලුම ධර්මතා එකිනෙකට මේ හේතුඵල වශයෙන් බැඳිලා තමයි පවතින්නේ. එහෙම පවතිනව මිසක් මේ ධර්මතා මෙහෙම උගන්වන්නේ මේ විග්‍රහණය මෙන්ම සංග්‍රහණයද දක්වමින් සියලුම ධර්ම සංශ්ලේෂණ වශයෙන් මෙන්ම විශ්ලේෂණ වශයෙන්ද දක්වනවා මේ අභිධර්මයේදී. ඇත්තටම මේ මෙතනදී මේ කියන්නේ පින්වත්නි දැන් විග්‍රහණය කියලා කියන්නේ මේ ලෝකේ පවතින සියලුම ධර්මතා එකිනෙකට මේ විභජනය කරනවා, කඩනවා, කඩ තමයි මේ අභිධර්මයේදී උගන්වන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි එදා පරමාර්ථ ධර්ම යටසේ කතා කරපු මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සුද්ධාෂ්ටක රූප මේ වගේ මේ පරමාර්ථ ධර්ම වලින් හැදුණු සුද්ධාෂ්ටක රූප කලාපේ විභජනය කරලා තමයි මේ පරමාර්ථ ධර්ම අට බුදුරජාණන් වහන්සේ පඨවි ආපෝ තේජෝ ආදී වශයෙන් දක්වන්නේ. ඒකෙන් කියන්නේ නෑ පඨවි ආපෝ තේජෝ වායෝ තනි තනිව තියෙනවා කියලා. ඒවා විභජනය කරලා බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට දක්වනවා. ඒ වගේම ඒ දැක්වීමේ තියෙන අනිත් ඉගෙන ගැනීමේ පහසුව තමයි ඊට පස්සේ මේ පරමාර්ථ ධර්ම එකිනෙක සම්බන්ධ වෙලා මේ ලෝකේ තියෙන ධර්මතා හැටියට තියෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් සංශ්ලේෂණ වශයෙන් කොහොමද මේ පරමාර්ථ ධර්ම එකතු වෙලා රූප කලාප ඇති වුණේ කියන දේත් අපි පසුගිය සාකච්ඡාවලදී සාකච්ඡා කරා. ඉතින් මේ අභිධර්මයේ තියෙන සුන්දර බව තමයි මේක මේ විභජනය කරලා සහ ඒ වගේම සංශ්ලේෂණය කරලා එහෙම නැත්නම් එකතු කරලා ඒ ධර්මතා ඇති වෙන්නේ කොහොමද කියන දේ හරි අපූර්වට සාකච්ඡා කරනවා. එහෙත් ඒ ධර්ම ඒකත්වයේ සබ්බ ඒකතං යන වැරදි නිගමනේන අභිධර්මේන ඒකින් කියවෙන්නේ නැහැ ඒ ධර්ම ඒකත්වයක්.
එකක් තියෙනවා කියන දැන් ඒ කියන්නේ බහුත්වවාදය කියන එකත් බුදුදහමේදී ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ ධර්ම ඔක්කොම එකතු වෙලා හැදෙන ඒක ඒ තනි ධර්මයක් හැටියට තියෙන කියන දෙත් අභිධර්මයේ කියවෙන්නේ නැහැ. ඉතින් මේක මේ වෙනකොට දැන් මේ රූප කලාප 28 ගැන සාකච්ඡාවේදී මේ පින්නතුන්ට හොඳට තේරෙන්නේ නැති මේ හැම දෙයක්ම ඇත්තටම පටිච්ච සමුප්පාද වශයෙන් එහෙම නැත්නම් හේතුඵලවාදයෙන් හේතුඵලවාද වශයෙන් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි පවතින්නේ කියන එක. ඒ වගේම තමයි මේ නාම රූප ධර්ම නිතරම එකිනෙකට සම්බන්ධව අන්‍යෝන්‍ය බලපෑම් ඇතිව ක්‍රියාත්මක වෙයි. ඒවා වෙන වෙනම දක්වන්නේ නිර්වචන හා විවරණ වශයෙන් තමයි. ඒ කියන්නේ දැන් විශේෂයෙන් චෛතසික චිත්තේ සහ චෛතසිකේ කියන දේ මෙතෙන් පටන් අපි සාකච්ඡා කරද්දී මේවට කොහොමවත්ම වෙන් වෙලා පවතින්න බෑ චිත්තේට සහ චෛතසිකේට. ඊට අමතරව මේ රූපේ සහ දැන් උදාහරණයක් හැටියට කාම ලෝකේ ගත්තාම සහ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ගත්තාම කවදාවත් චිත්තේට චෛතසිකේට රූපයක් නැතුව ඉන්නත් බෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම දැන් අපි එදා කතා කරපු විදිහට මේ චිත්තේ උපදින්නේ එක්කෝ ඇස ඇසුරු කරගෙන, එහෙම නැත්නම් කන ඇසුරු කරගෙන, නාසය දිව ශරීරය ඇසුරු කරගෙන, සෝ වැඩි වශයෙන් හදවත ඇසුරු කරගෙන තමයි මේ චිත්තය උපදින්නේ. ඉතින් ඒ රූපය ඇසුරු කරගෙන හැම වෙලාවෙම චිත්තය උපදින නිසා ඉතින් මේ පින්නතුන්ට මේ වෙනකොටත් සෑහෙන අවබෝධයක් ඇති. මේ නාම සහ රූප ධර්ම, නාම කියලා කියන්නේ චිත්තය සහ චෛතසිකය, රූප ධර්ම නිතරම එකිනෙකට සම්බන්ධව අන්‍යෝන්‍ය බලපෑම් ඇතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම කාම ලෝකයේ සහ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඉතින් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ පමණක් මේ චිත්තය එහෙම නැත්නම් නාමය පවතිනවා රූපයේ බලපෑමකින් තොරව. ඉතින් ඒවා වෙන වෙනම දක්වන්නේ නිර්වචන හා විවරණ වශයෙන්. ඒ කියන්නේ මේවා විස්තර කිරීම සහ විවරණය කිරීමට තියෙන අවස්ථාවක් හැටියට තමයි මේවා මේ වෙන වෙනම බුදුරජාණන් වහන්සේ විසින් දක්වලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ වචන මේ වෙනුවට සෑහෙන අවබෝධයක් මේ පින්නතුන්ට ඇති කියලා. ඉතින් අපි තව පොඩ්ඩක් ඉදිරියට යනවා නම් ඉතින් දැන් මේ පරමාර්ථ ධර්ම උදාහරණයක් හැටියට අපි මේ වෙනකොට සාකච්ඡා කරා මේ රේඛාවෙන් උඩ තියෙන්නේ ලෝකේ පවතින ලෞකික ලෝකේ පවතින ධර්මතා හැටියට කියලා ගත්තොත් එතකොට මේ පැත්තේදී මේ සංස්ලේෂණය වෙලා, ඒ කියන්නේ ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා කොහොමද ලෞකික ධර්මතා හැදෙන්නේ කියන දේ ගැන අපි සාකච්ඡා කරනවා. පරමාර්ථ ධර්මතා කියලා කියන්නේ මේ ලෞකික ධර්මතා විශ්ලේෂණය කරලා විභජනය කරලා බලපුවාම අපි මේ දකින මේ ආකාරයට උදාහරණයක් හැටියට ලෞකික ධර්මතාවයක් තමයි සිත. ඒ සිත ගැන තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉඳලා. ඉතින් මේ සිත ඇත්තටම හැදෙන්නේ සහ ඊට පස්සේ ආයමත් ලෞකික ධර්මතාවයක් තමයි රූප කලාපය. ඉතින් මේ සිත සහ රූප කලාප කොහොමද හැදෙන්නේ කියලා කියනවා නම් මේ සිත කියන ධර්මතාවයේ ලෝකේ පහළ වෙන්නේ චිත්තය කියන පරමාර්ථ ධර්මතා එකට චෛතසික 52 කියන පරමාර්ථ ධර්මතාවලින් යම් කිසි ප්‍රමාණයක් එකතු වීමෙන්. එතකොට රූප කලාපයක් හැදෙන්නේ මේ රූප කලාප 18ක් හෝ 28ක්. දැන් මේ පින්නතුන්ට හොඳ අවබෝධයක් තියෙන මොකද්ද මේ 18ක් හෝ 28ක් කියන්නේ කියලා. මේ රූපයන්ගෙන් එක්තරා කොටසක් එකතු වෙලා තමයි රූප කලාප ඇති වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කතා කරනවා නම් හැම වෙලාවෙදීම මේ සිත කියන ධර්මතාවය ලෝකේ පහළ වෙනවා නම් අපිට පහළ වෙන්නේ මේ චිත්තය කියන පරමාර්ථ ධර්මයට චෛතසික අවම වශයෙන් 7ක් හෝ උපරිම වශයෙන 36ක් එකතු වෙලා තමයි මේ සිත කියන පරමාර්ථ ධර්මයේ ලෝකේ පහළ වෙන්නේ. දැන් අපිට හිතෙන සෑම සිතවිල්ලකම මේ චිත්තය කියන පරමාර්ථ ධර්මයත් මේ චෛතසික 52න් එක්තරා ප්‍රමාණයකුත් අවම වශයෙන් 7ක් හෝ උපරිම වශයෙන 36ක් එකතු වෙලා මේ සිත කියන ධර්මතාවයේ ලෝකේ පහළ වෙනවා. එතකොට දැන් මේ රූපය ගැන මේ පින්නතුන්ට හොඳ අවබෝධයක් මේ වෙනකොට තියෙනවා. මේ රූපය කියන රූප කලාප පහළ වෙනවා නම් පහළ වෙන්නේ අවම වශයෙන් මේ පරමාර්ථ ධර්ම පරමාර්ථ රූප 8ක් හෝ උපරිම වශයෙන් පරමාර්ථ රූප
13ක් එකතු වීමෙන් තමයි මේ රූප කලාප ඇති වෙන්නේ. ඉතින් මේක මේ වෙනකොට රූප ගැන සාකච්ඡා කරලා තියෙන නිසා ඒ ආකාරයටම අවබෝධ කරගන්න සිතත් ඇතිවන්නේ මේ චිත්තය කියන පරමාර්ථය සහ චෛතසික එක්තරා ප්‍රමාණයක් එකතු වීමෙන් කියන දේ. ඉතින් ලෝකෝත්තර ධර්මය වෙන නිර්වාණය විතරක් තනි පරමාර්ථ ධර්මයක් හැටියට මේ ලෝකයේ ලෝකෙන් එපිට එහෙම නැත්නම් ලෝකෝත්තර ධර්මතාවයක් හැටියට පවතින බව බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් ඒක තමයි ඒක අවබෝධ කරවන්න තමයි සෑම විටම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මේකත් මේ සත්‍ය වශයෙන්ම තියෙන පරමාර්ථ වශයෙන්ම තියෙන නමුත් ලෝකෙන් එපිට වෙන ධර්මතාවයක්. ඉතින් මේ සංශ්ලේෂණ සහ විශ්ලේෂණ වශයෙන් මේ ධර්මයේ දක්වද්දී අපිට ඉදිරියේදී ඉතාම හොඳින් මේ ගැන අවබෝධයක් වෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් මේ ස්කන්ධ පහ ගැන කතා කරද්දි, ආයතන 12 ගැන කතා කරද්දි, ධාතු 18 ගැන කතා කරද්දි ආදි වශයෙන් විවිධ ආකාරයට මේ පරමාර්ථ ධර්ම එකතු කරමින් බුදුරජාණන් වහන්සේ මේවා විග්‍රහ කරනවා. ඒ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මේ සිත, චෛතසික සහ අනිකුත් කාරණා ඉගෙන ගැනීමෙන් පසුව ඉතින් නැවතත් පොඩ්ඩක් මේ මතක් කිරීම තවදුරටත් ඉදිරියට ගෙන යනවා නම් මේ පරමාර්ථ ධර්ම මේ වෙනකොට අපි හොඳටම දන්නවා. මේ චිත්තේ, චෛතසිකේ, රූපේ, නිර්වාණේ යන සතර පරමාර්ථ ධර්මය ඒවා ස්වභාව ලක්ෂණ වශයෙන් හෙවත් ස්වરૂපයන් වෙන් වෙනකොට ගත හැකි වූ වස්තු ධර්ම වශයෙන් ගත් කල්හි 72ක් තියෙනවා කියලා අපි කතා කරා මීට කලිනුත් එක අවස්ථාවක. ඉතින් මේ 72 මොකක්ද කියලා ආයෙත් කියනවනම් චිත්තය කියලා එක් ධර්මතාවයක් තියෙනවා. චෛතසික 52ක් තියෙනවා. දැන් රූපය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා දැන් මේ අවස්ථාවේදී රූප 18ක් හැටියට තමයි ගන්නෙ. ඉතින් ඒක අනිත් අර ලක්ෂණ රූප, විකාර රූප, ඒ ආදී වශයෙන් දක්වන රූප, විඤ්ඤප්ති රූප ආදී වශයෙන් මේ මෙතනට ගන්නෙ නෑ. ඒ රූප 10 අයින් කළා, රූප 18ක් හැටියට තමයි මෙතනදී ගන්නෙ. නිර්වාණය කියන තනි පරමාර්ථ ධර්මයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ පරමාර්ථ ධර්මවලදී අපි මේ වෙනකොට මේ රූප ගැන හොඳට කතා කරලා තියෙන හින්දා මේ රූප ඇති වුණේ කොහොමද කියලා අපි දන්නවා. ඇත්තටම මේ චිත්තය කියන එක ඇති වෙන්නේ මේ චිත්තය කියන පරමාර්ථ ධර්මයට චෛතසික 52කින් යම් කිසි ප්‍රමාණයක් එකතු වීමෙන්. ඉතින් පින්වත්නි මේ මෙතනදී මේ පරමාර්ථ වශයෙන් තියෙන ධර්මතාවයට චිත්තය කියනවා. එතකොට මේ චිත්තයට චෛතසිකයන් එකතු වීමෙන් හැදෙන ලෝකේ පහළ විය හැකි ධර්මතාවයේ හැටියට පහළ වෙන සිත කියන දෙයටත් චිත්තය කියන වචනේ මේ බුදුදහමේ සඳහන් වෙනවා. මේක අපි කලින් උත්සාහකත්තා කරා. ඉතින් ඒක නිසා තමයි මෙතනදී මේ කියන්නේ විශේෂයෙන් මේ චිත්තය සාමාන්‍යයෙන් එකකි. දැන් මේ චිත්තය කියන පරමාර්ථ ධර්මයේ එකක්. ඒ වුණාට පින්නදි මේ පරමාර්ථ ධර්මයේ මේ අපිට තේරෙන්නේ නැහැ අපේ තියනවා කියලා. ඒකින්ද අපිට හැම වෙලාවෙදිම මේ චිත්තය කියන දේ විස්තර කරලා අවබෝධ කරගන්න බැහැ. මේ පරමාර්ථ චිත්තය කියන ධර්මතාවය ගැන අවබෝධ කරගන්න උත්සාහ කිරීමේ. ඒක හරියට අපි අර එදා කතා කරා වගේ අර අපිට දැනෙන උදාහරණයක් හැටියට කතා කරා. අපි අර පළතුරු බීම කඩේක මේ පළතුරු බීම විතරයි ගන්න තියෙන්නේ. ඒ වුණාට ඇත්තටම දැන් මේ පළතුරු බීම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා විග්‍රහ කරලා බැලුවොත් එක එක ආකාරයේ පළතුරු සහ ජලය සහ ඊට පස්සේ තවත් රසකාරක වර්ග තියෙනවා. ඉතින් ඇත්තටම මේ පළතුරු එකකට පළතුරු එක රස වෙන්න දැන් අපි හිතුවොත් උදාහරණයක් ඇරෙට අලිපේර යුෂ පානයක් තියෙනවනම් ඒකට ලුණු ස්වල්පයක් දාපුවාම මේ පළතුරු එක ඊටාම රසවත් පානයක් වෙනවා. ඒ වුණාට මේ පළතුරු එක බීලා මේ පළතුරු එකේ ලුණු තියෙනවා කියලා කියන්න බෑ. මොකද කිසිම ලුණු රසක් නැහැ. ඒකේ රසයේ වෙනස් වීමක් විතරයි තියෙන්නේ. ඉතින් කවදාවත් ලුණු කාලා නැති කෙනෙකුට කියන්න බෑ මේ අලිපේරේකේ ලුණු තියෙනවා කියලා. ඒ වගේම මේ චිත්තය කියන දේ අතිශයම සියුම්. ඒක කොයි තරම් සියුම්ද කියනවනම් චිත්තය කියන දේ වෙනම පරමාර්ථ චිත්තය අපිට තේරෙන්නේ නැහැ.
ඒක කවදා හරි විදර්ශනා කරලා අවබෝධ කරගත්තොත් හැර සාමාන්‍යයෙන් චින්තාමය ඥානයකට හෝ අපේ මේ ලෞකික වශයෙන් අපිට දැනෙන මේ ඥානයකට මේ පරමාර්ථ චිත්තය කියන එක තේරෙන්නේ නැහැ. ඒ වගේම සමයි මේ චෛතසික නම් සමහරක් දේවල් තේරෙනවා. ඒ වුණාට මේ චෛතසිකත් හැම වෙලාවෙදිම මේ මේ චිත්තය සහ චෛතසිකේ එකටම හැදෙ එකතු වෙලා හැදෙන සිත කියන ධර්මතාවයත් එක්ක පහළ වෙනකොට මේ චෛතසිකයන්ගේ ප්‍රබල බව නිසා චෛතසිකේ තේරෙනවා. ඉතින් දැන් මේ චිත්තය ගැන පරමාර්ථ චිත්තය ගැන ඉගෙන ගන්න ගියොත් මේ චිත්තය එකක් හැටියට අරගෙන ඉගෙන ගන්න බෑ. හරියට අර පළතුරු යුසේකේ ලුණු තියෙද්දි ලුණු තේරෙන්නේ නැහැ වගේ ඒක එකක් හැටියට ඉගෙන ගන්න කොහොමත්ම බෑ. ඉතින් ඒක නිසා සිද්ධ වෙනවා දැන් ලුණු මොන වගේද කියලා තේරුම් ගන්න බැරි වුණත් අපිට මේ පළතුරු කඩේ තියෙන එක එක පළතුරු බීම බීලා බලන්න පුළුවන්. බීලා බලලා දැන් මෙන්න මේකට ලුණු දාපුවාම මේකේ රස වැඩි වෙනවා, මේකේ ලුණු නැති වුණාම මේකේ රස නැති වෙලා යනවා ආදි වශයෙන් සාමාන්‍ය සංඥාවක් ගන්න පුළුවන් පළතුරු බීම බීමේ. ඒකෙන් මේ අනුමාන වශයෙන් ගන්න පුළුවන් සාමාන්‍ය හැඟීමක් තියෙනවා. ලුණු දාපුවාම රසයේ වෙනසක් වෙනවා, ඒ වුණාට ලුණු මෙහෙමයි කියලා තේරෙන්නේ නැහැ වගේ. දැන් මේ මම මේ කියන කතාව අවබෝධ වෙන්නේ මේ අපේ සාකච්ඡාව මුලින්දම්ම අහගෙන ආපු පින්නතුන්ට පමණයි. ඉතින් ඒක නැවතත් දැනගන්න ඕන නම් අපේ මූලික සාකච්ඡාවට ගිහිල්ලා ඒක පොඩ්ඩක් නැවතත් අධ්‍යයනය කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ ඒ ආකාරයට මේ චිත්තය ගැන විතරක් පරමාර්ථ චිත්තය ගැන දැනගන්න බැහැ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ චිත්තය සහ චෛතසික කියන දෙක එකට එකතු වෙලා හැදෙන අපිට පහළ වෙන සිත් ගැන ඉගෙන ගන්න. ඒ ඉගෙන ගැනීමෙන් පමණයි මේ චිත්තය කියන දේ ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ චිත්තය සාමාන්‍ය එකක්, එහෙත් ඒ එකක් වශයෙන් ගෙන අභිධර්මයේ නුගැන්විය හැකිය. සිතේ සැටි දැක්වනු පිණිස මේ ධර්මෙහි මේ සිත් එක් ක්‍රමයකින් 89ක් සහ තවත් ක්‍රමයකින් 128ක් 21ක් ආකාරයකට දක්වලා තියෙනවා. ඇත්තටම මේ දක්වන මේ 89 සහ මේ 121 කියලා කියන්නේ මේ පරමාර්ථ චිත්තේට චෛතසික යම්කිසි ප්‍රමාණයක් එකතු වෙලා පහළ වෙන අපි අර කලින් කතා කරපු ලෝකේ පහළ විය හැකි ධර්මතා ගැන තමයි අපි ඉගෙන ගන්නෙ. මෙන්න මෙතනදි දෙයක් වෙන මෙන්න මේ ධර්මතා ගැන. මොකද මේ ධර්මතා පරමාර්ථ ධර්ම නිසා ඒක එක එක වශයෙන් අපිට තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ පරමාර්ථ චිත්තේට චෛතසික යම් කිසි ප්‍රමාණයක් එකතු වෙලා අපිට පහළ වෙන සිත් තියෙනවා. ඒක නිසා මේ සිත් ගැන අපි ඉගෙන ගන්නවා. මේ සිත් තමයි එක්තරා ආකාරයකින් 89ක් තවත් ආකාරයකින් 121ක් හැටියට අපි ඉගෙන ගන්නෙ. ඒ ආකාරයට සමයි චිත්තය ගැන මේ අභිධර්මයේදී උගන්වලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඉතින් ඊට අමතරව මේ අනිෂ්පන්න රූප දසේ සමග රූප 28ක් කියන දේ ගැන අපි සාකච්ඡා කරා. මීට අමතරව මෙහි නාම කියලා සඳහන් වෙන්නේ චිත්තේ එකක් සහ චෛතසික 52ක් සහ රූප 18ක් තනි තනි උපදන්නාහු නොවේති කියන දේ මෙතන මේ සඳහන් වෙනවා. මේ නාම කියන සහ රූප වෙන වෙනම උපදින්නේ නැහැ කියන දේ අපි කලිනුත් සාකච්ඡා කරා. ඉතින් මේක මේ වෙනකම් මේ අපි පොඩි හැඳින්වීමක් තමයි කරේ අපගේ පොඩ්ඩක් මතකයම තවදි වෙන්න. ඉතින් අපි තව පොඩ්ඩක් ඉදිරියට යනවා නම් මේ පරමාර්ථ ධර්ම සංකත ධර්මයන් චිත්තේ චෛතසික හා රූප වශයෙන් බෙදනවා. ඒකත් අපි දන්නවා. දැන් සංකත ධර්ම කියලා කියන්නේ හේතු නිසා ඇති වෙන ධර්ම. එතකොට අසංකත ධර්ම කියලා කියන්නේ හේතු නිසා ඇති නොවන ධර්ම. ඒක නිර්වාණය. එතකොට චිත්ත චෛතසික හා රූප ධර්මය පරමාර්ථ වශයෙන් හඳුන්වනු ලැබුවද ඒවා නොවෙනස්ව පවතින නිත්‍ය පදාර්ථයෝ වෙන්නේ නැහැ. ඔවුන්ගේ පැවැත්මත් අනිත්‍යයි. ඉතින් මේකත් විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේවා මේ ධර්මතා වශයෙන් දක්වන්නේ ඒ වගේ අධ්‍යයනයේ සහ අවබෝධ කිරීමේ පහසුව සඳහායි. ඒ වුණාට
මේව මේ කවදාවත් මේ නිත්‍ය ධර්ම කියලා වැරදි ලෙස අවබෝධයක් ගන්න එපා. හැබැයි මේ වගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන හැම වෙලාවෙදිම සාධාරණ ලෙස පවතිනවා. දැන් උදාහරණයක් ඇරෙයිද අපි දන්නවා පඨවි ධාතුවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන හැම වෙලාවෙදිම මේකයි. ඒකෙන් අවබෝධය වෙනස් කරගන්න එපා. පඨවිය කියන එක නිත්‍ය ධර්මතාවයක් කියලා උනුත් අනිත්‍ය ධර්මතාව බව විශේෂයෙන් අවබෝධ කරගන්න ඕන, දැනගන්න ඕන, සිතන්න ඕන. ඉතින් නිර්වාණය ලෝකෝත්තර පරමාර්ථ ධර්මයක්. ඉතින් මේකත් විශේෂයෙන් තවත් දැනගන්න ඕන, නිර්වාණය පූර්වෝක්ත සංකත ධර්ම හා එක්ව සතර පරමාර්ථ ලෙස විහාර කරනු ලැබුවද ඒ චිත්තේ චෛතසිකා රූපවලින් සහමුලින්ම වෙනස්ව පවතිනවා. ඉතින් මේ පරමාර්ථ ධර්මයේදී දැක්වපු මේ චිත්ත චෛතසික රූප රූපත් එක්කම මේ නිර්වාණය කියන දෙත් පරමාර්ථ ධර්මයක් හැටියට දැක්වුවට ඒක සම්පූර්ණයෙන්ම මේ වෙනස්ව පවතින ලෝකයෙන් එපිට වූ ලෝකෝත්තර ධර්මතාවයක්. තවත් විශේෂ කාරණයක් තමයි මේ බුදුදහමේ දැක්වෙනවා නිර්වාණය පරමාර්ථ සත්‍ය වශයෙන් වචනයෙන් විස්තර කරන්න බැහැ කියලා. මොකද මේ වචන තියෙන්නේ ලෝකී තියෙන දේවල් විස්තර කරන්න. මොකද මේ වචන හැම වෙලාවෙදිම අපි කලින් උත්සාහ කරා මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වචන නිර්මාණය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරන්නේ ලෝකේ තියෙන සුදුසුම වචන පාවිච්චි කරලා ධර්මය විග්‍රහ කරන එක තමයි. ඉතින් ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේට ලෝකේ වචන නැහැ නිර්වාණය විස්තර කරන්න. මොකද වචන හැම වෙලාවෙදිම බිහි වෙලා තියෙන්නේ ලෝකේ තියෙන දේවල් ගැන විස්තර කරන්නයි. ඒක හින්දා මේ නිර්වාණය අනිර්වචනීයයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේ නිර්වාණය ගැන සාමාන්‍ය අවබෝධයක් මේ උදාහරණ ආදී වශයෙන් තමයි සඳහන් වෙන්නේ. එහෙම නැතුව වචනවලින් විස්තර කර හැකි ධර්මතාවයක් නෙමෙයි නිර්වාණය. ඉතින් ඊට අමතරව මේ චිත්තය සහ රූපයගේ ආයුෂය ගැන ආයමත් පොඩි මතක් කිරීමක් කරනවා නම් මේ චිත්තය ගැන අපි කතා කරා. චිත්තය කුඩාශනයකදී ඉපදිලා කුඩාශනයක් පැවතිලා කුඩාශනයකදී භංග වෙලා යනවා. එතකොට මේ සම්පූර්ණ කාලයට චිත්තක්ෂණ එකක් කියලා කියනවා. රූපය කුඩාශන 51ක් එහෙම නැත්නම් චිත්තක්ෂණ 17ක් පවතිනවා. හොඳයි. දැන් අපි අද පොඩි චිත්තය ගැන හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මෙතන ඉඳලා. ඉතින් මේ චිත්තය ගැන ඉගෙන ගද්දී චිත්තය හරියටම මේ ඉතාම සියුම් ධර්මතාවයක්. ඒක ඉගෙන ගන්න දේ සහ උගන්වන දේත් ටිකක් දුෂ්කරයි. ඒ වුණාට මේක මේ කාලයාගේ ඇවෑමෙන් මේ අභිධර්මයේ සහ ධර්මකාරණා නැවත නැවත අධ්‍යයනයෙන් අවබෝධ වෙනවා. ඒක නිසා අපි ආරාධනා කරනවා මේ සමහර කාරණා නොතේරුණත් ඒ ගැන අධෛර්යමත් වෙන්න එපා. නැවත නැවත අධ්‍යයනය කරලා ඒ ගැන දැනගන්න උත්සාහ කරන්න. නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් මේව අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි පොඩ්ඩක් මේ සරලව මේ ගමන ඉස්සරහට යමු. ඉතින් දැන් අපි මෙතනදි මේ කලිනුත් කතා කරා මේ චිත්තය කියන්නේ මොකද්ද කියලා. ඉතින් කලින් උදාහරණයක් අපි පොඩ්ඩක් මතක් කරනවා නම් අපි අර ඔංචිල්ලාවක් අරගෙන ඔංචිල්ලාව තල්ලු කරපුවාම ඔංචිල්ලාව තමන් ඉන්න දිශාවේ ඉඳන් ඉදිරියට යනවා. නැවතත් තමන් ඉන්න තැනට එනවා. නැවතත් අපි තල්ලු කරපුවාම ඉදිරියට යනවා. නැවතත් තමන් ඉන්න තැනට එනවා. ඔය ආදි වශයෙන් දැන් මේ ඔංචිල්ලාව ඉදිරියට යෑම සහ පසුපසට තමන් දෙසට ඒමට වෙන ඒ ක්‍රියාවට අපි කියනවා පැද්දීම කියන වචනය. ඒ වගේ තමයි පින්වත්නි, දැන් මොකක් හරි අරමුණක් කියලා කියන්නේ මේ හිතට දැනෙන ඕනම දෙයක්කට කියන්නේ අරමුණක් කියලා. දැන් උදාහරණයක් හැටියට මට ඔන්න මතක් වෙනවා මගේ නිවස. මට මතක් වෙනවා රුවන්වැලි මහා සෑය. එතකොට මට මතක් වෙනවා මලක්. එතකොට මගේ නිවස මතක් වෙද්දී ඒ අරමුණ තමයි නිවස. රුවන්වැලි සෑය මතක් වෙද්දී අරමුණ තමයි රුවන්වැලි සෑය. එතකොට මලක් මතක් වෙද්දී අරමුණ තමයි මල. ඒ වගේ මේ අරමුණක්
ගැනීම අරමුණක් දැන ගැනීම කියන කාරණේටම කියනවා සිත කියලා. ඒක නැවතත් මතක් කරනවා නම් මේ සිත පැත්තක ඉඳගෙන අරමුණ ගන්නව නෙමෙයි. සිත වෙනමම ඉඳලා අරමුණ ඒකමගින් ගිල ගන්නවා ඒ වගේ අදහසක් ගන්න එපා. මේ යම් කිසි අරමුණක් ගැනීම කියන කාර්යම ඒ ක්‍රියාවටම තමයි සිත කියලා එහෙම නැත්නම් චිත්තය කියලා කියන්නේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ ආරම්මන විජානන ලක්කණං චිත්තං කියලා. යන විග්‍රහයට අනුව අරමුණ විජානනය කරන එහෙම නැත්නම් අරමුණ ගැනීම කරන බැවින් හෙවත් දැනගන්නා ලක්ෂණය අත ඇති බැවින් සිත කියලා කියනවා. ඉතින් ඒ වගේම තවත් මේ විශේෂයෙන් දැනගන්න ඕන අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා මේ හිත ඇහි උපදිනවා කනේ උපදිනවා නාසයේ උපදිනවා දිවේ උපදිනවා කයේ උපදිනවා. එතකොට වෙන්නේ මේ අරමුණක් ගැනීමම තමයි. ඉතින් ඒක හැබැයි මේ අපි එදිනදා භාවිතයේදී පාවිච්චි කරන වචනේ ටිකක් වෙනස්. දැන් උදාහරණයක් හැටියට සිත ඇසේ උපදිද්දි ඒ කරන්නේ අරමුණක් ගැනීම. මොකද්ද අරමුණක් ගැනීම? දැන් උදාහරණයක් හැටියට මලක් කියන දේ දකිනවා නම් මල දැකීම තමයි අරමුණ ගැනීම. ඒ වුණාට ඒක අපි භාවිතයේදී අපි පාවිච්චි කරන වචනේ පේනවා කියන දේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී දැකීම පෙනීම කියලා කිව්වට ඇසීම ආදී වශයෙන් කිව්වට ඒ ඇතිවන්නේ සිත්මයි. දැන් උදාහරණයක් ඇරෙට ඇසේදී නම් පේන එක, කනේදී නම් ඇසෙන එක, නාසයේදී නම් ගඳ සුවඳ දැනෙන එක, දිවේදී නම් ඒ රස දැනෙන එක, කයේදී නම් කයට දැනෙන ඒ තද බව, රස්නේ බව ඔය ආදී වශයෙන් පොට්ටබ්බේ කියන දේ. මේකට අපි දැනෙනවා කියලා කිව්වම ඇසෙනවා කියලා කිව්වට රස දැනුණා කිව්වට පෙනුණා කිව්වට ඒ ඇති වෙන්නේ සිත්ම බව විශේෂයෙන් මතක තියාගන්න. ඉතින් මේක මේ අභිධර්මයේ ඉගෙන ගන්න යද්දී මුලදීම නිවැරදි ලෙස අවබෝධ කරගත යුතු කාරණයක්. ඉතින් ඇසේ රූපයක් ගැටුණු විට ඒ පිළිබඳ දැනුම හැවත් සිත පහළ වෙනවා. එහෙත් එහිදී දැනීම යන වචනේ විවහාර නොකොට දැකීම කියලා එහෙම නැත්නම් පෙනීම කියලා අපි පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම තමයි කනෙහි ශබ්දයක් ගැටුණු විට ඒ හඬ දැනගැනීමේ සිතක් පහළ වෙනවා. ඒර අපි ඇසීම කියලා විවහාර කරනවා. මේ අන්දමට ඉන්ද්‍රියන් හා අරමුණු ගැටුණු විට දැනුණාය, පෙනුණාය, ඇසුණාය, කල්පනා වුණාය, හැඟුණාය, තේරුණාය ආදී විවිධ වචන වලින් අපි විස්තර කරන්නේ මේ සියල්ලෙම ප්‍රකාශ වෙන්නේ හිතමයි කියන දේ විශේෂයෙන් දැනගත යුතු කාරණයක්. ඒ හැම වෙලාවෙදිම මේ ආරම්මන විජානනයේ එහෙම නැත්නම් අරමුණ ගැනීම කියන දේ තමයි කරන්නේ. ඒක විශේෂ වූ අරූපී ශක්තියක්. ඒක ඇත්තටම පරමාර්ථ වශයෙන් තියෙන ශක්තියක්. ඉතින් මේ පරමාර්ථ ශක්තිය ගැන තමයි අපි මේ චිත්තය කියන කොටසේදී සාකච්ඡා කරන්නේ. ඉතින් දැන් මෙතන ඉඳන් ඉදිරියට අපි සාකච්ඡා කරගෙන යද්දී මේ පොඩි ඊට අමතර කාරණයක් හැටියට විස්තර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අභිධර්මයේදී මේ යමක් පැහැදිලි කරන ක්‍රම තුනක් තියෙනවා. දැන් අපි කලිනුත් සාකච්ඡා කරා වගේම මේ බුදුදහමේදී මේ තියෙන වචන පාවිච්චි කරලා තමයි යමක් විස්තර කරන්න වෙන්නේ. මොකද මේ තියෙන වචන පාවිච්චි තියෙන වචන හදලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු තම තමන්ගේ සංනිවේදනයේ හින්දා. ඉතින් ඒ ආකාරයේ භාවිතයක් බුදුදහමේදී පාවිච්චි කරන්න වෙනවා. මොකද මේ පරමාර්ථ ධර්ම කියන දේ මේ සාමාන්‍ය මහජනයාට හුරු වචන නෙමේ, හුරු දේවල් නෙමේ. ඒ වුණාට ඉතින් මේ පරමාර්ථ ධර්ම විස්තර කරන්න සිද්ධ වෙන්නේ මේ මහජනයා සාමාන්‍යයෙන් භාවිතා කරන වචන ඇසුරු කරගෙනම තමයි. ඒක නිසා මේ අභිධර්මයේදී යමක් පැහැදිලි කිරීමේදී මේ පහත සඳහන් ක්‍රම තුන භාවිතා වෙනවා. එක ආකාරයක් තමයි මේ කර්තෘ සාධනේ මේ යමක් පැහැදිලි කරනවා. කර්තෘ සාධනේ කියලා කියන්නේ උදාහරණයක් හැටියට හරියට මේ කවුරු හරි කරනවා වගේ විස්තර කරන ආකාරයක් තියෙනවා. මේ කාරකයෙකු හෙවත් කරන්නෙකු පිළිබඳ අදහස මුල් කරගෙන කර්තෘත්වෙන් සමාරෝපණයෙන් යමක් විසින කියන කර්තෘ කෙනෙක් කරනවා වගේ මේ පරමාර්ථ ධර්ම විස්තර කරන අවස්ථා බුදුදහමේ තියෙනවා. දෙවනි ආකාරය තමයි කරන සාධනේ. ඒක හරියට මේ උපකරණයක්
පාවිච්චි කරගෙන යමක් කරනවා යමක් විස්තර කරන ආකාරයටත් බුදුදහමේදී මේ පරමාර්ථ ධර්ම විස්තර කරන තැන් තියෙනවා. ඊළඟ ආකාරය තමයි මේ භාව සාධනය කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රියා සම්තතියක් සිදුවන බව මුල් කරගෙන වියුක්ති ස්වරූපයෙන් කරනු ලබන විස්තරයක්. ඒ කියන්නේ හරියට මේ යම් දෙයක් මේ සම්තතියක් එහෙම නැත්නම් නොකඩවා සිදුවීමක් වශයෙන් මේ මේ පරමාර්ථ ධර්ම විස්තර කරන ආකාරයක් තියෙනවා. දැන් ඇත්තටම මේ මේ කර්තෘ සාධනේ, කරණ සාධනේ සහ භාව සාධනේ ඇසුරු කරගෙන මේ සිත කියන පරමාර්ථ ධර්මයේ විස්තර කරන ආකාරය ගැන කියනවා නම් දැන් මේ ආරම්මණං විනේතේති චිත්තං කියන තැන විනේතේති චිත්තං කියන තැන අරමුණු සිතනෙහින් සිත කියලා කියනවා. දැන් මෙතන මේ අරමුණු සිතනෙහින් කියලා කියන්නේ හරියට මේ කවුරු හරි ඉඳගෙන කවුරු හරි කෙනෙක් කරන හැටියට තමයි මෙතනදි මේ සඳහන් වෙන්නේ. ඒක මේ කර්තෘ සාධනය. එතකොට දැන් මෙතනදි වැරදවා වටහා ගන්න එපා. මේ හිත පැත්තක ඉඳගෙන අරමුණු හිතනවා කියලා ඇත්තටම මේ ආරම්මන ග්‍රහණ එහෙම නැත්නම් ආරම්මන ගැනීමම තමයි සිත කියන්නේ. ඒ උනාට ඒක විස්තර කිරීමේදී ආරම්මන විනිතීති චිත්තං කියලා කියනවා. අරමුණු සිතනෙහින් සිත කියලා කියනවා ඒකට. එතකොට ඒක කර්තෘ සාධනයෙන් මේ විස්තර කිරීම. ඊට පස්සේ විනේත නැති ඒතේන මේ කරන කොටගෙන සිතයි කියන විට මේ කරන සාධනෙන් එහෙම නැත්නම් මේ උපකරණයක් වගේ නිකන් ඒ වගේ හැඟීමකින් යමක් විස්තර කිරීම එතනදි සිද්ධ වෙනවා. ඊට පස්සේ භාව සාධනය කියලා කියන්නේ මේ සන්තතියක් හැටියට දක්වනවා. දැන් උදාහරණයක් හැටියට විනතන මත්තං ඒවන් චිත්තං සිතී මාත්‍රේම සිතයි. හරියට මේක දැන් මෙතන මේ එහෙම නැත්නම් පස්ස විජානනං චිත්තං පැවසු විට මේ භාව සාධනය කියන්නේ මේක මේ ධාරාවක් වගේ එහෙම නැත්නම් සන්තතියක් වශයෙන් පවතින බව ආදී වශයෙන් මේ සඳහන් වෙනවා. ඉතින් මේ ආකාරයට මේ අභිධර්මයේදී මේ පැහැදිලි කිරීම තියෙනවා. දැන් අපි මේක ඊළඟ කොටසේදී තවත් පැහැදිලි වෙයි. දැන් මේ මුලදී මේ චිත්තය කියන දේ දැන් අපි මෙතනදී මේ කතා කරන්න අදහස් කරන්නේ මේ චිත්තය කියන පරමාර්ථ ධර්මය මොකද්ද කියන එක ගැන තමයි. දැන් අපි පරමාර්ථ ධර්ම හතරක් විශේෂයෙන් කතා කරනවා. මේ නාම හැටියට චිත්තය සහ චෛතසිකය, රූපය සහ නිර්වාණය ආදී වශයෙන්. එතකොට මේ මෙතනදී පරමාර්ථ චිත්තය ගැන තමයි මෙතනදී මේ සඳහන් කරන්නේ. නැවතත් පොඩ්ඩක් ඒ ගැන ඉතාම පැහැදිලි ලෙස කියනවා නම් දැන් මෙන්න මෙතන සඳහන් කිරීමේදී මෙන්න මෙතන මේ පරමාර්ථ චිත්තය සහ මේ චෛතසික වලින් යම් කිසි කොටසක් එකතු වෙලා තමයි මේ අපිට පහළ වෙන චිත්තේ ඇති වෙන්නේ. මේක මේ ලෝකේ පහළ වෙන සිත, අපිට ඇති වෙන සිත. ඒ වුණාට අපිට මේ මේක තනි ධර්මතාවයක් හැටියට ඇති වෙන්නේ නැහැ. මේ මේ පරමාර්ථ චිත්තේ හැම වෙලාවෙම මේ පරමාර්ථ චිත්තේ යම් කිසි චෛතසික ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේ ආකාරයට එක්තරා ධර්මතාවයක් ඇති වෙන්නේ. ඒකටත් කියන්නේ චිත්තේ කියලා. දැන් අපි මෙන්න මේ මේ පරමාර්ථ චිත්තේ ගැන මුලදී පොඩ්ඩක් අවබෝධ කරගන්න බලමු. මේ පරමාර්ථ චිත්තය කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ තමයි අපි මේ අපි අර ඊට පස්සේ කතා කරපු මේ සාමාන්‍ය මේ 89ක් හෝ 121ක් වශයෙන් දැක්වෙන මේ චෛතසික සහ මේ චෛතසික සහ චිත්ත එකතු වෙලා හැදෙන මේ පිණ්ඩය ගැන කතා කරන්නේ. මේ මේ වගේවා 89ක් හෝ 121ක් හැදෙනවා. ඒ ගැන අපි ඊගාව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ඒ පරමාර්ථ චිත්තය ගැන සාකච්ඡා කරද්දී එතනදී මේ චිත්තේ යථාව සරස ලක්ෂණ, ඒ ඇත්තට මේ යථාව සරස ලක්ෂණ කියලා කියන්නේ ඒකට ස්වභාව වශයෙන්ම ඇති ස්වකීය කෘත්‍ය ලක්ෂණය තමයි, ඒ කියන්නේ තමන්ගේ කාර්යයේ ලක්ෂණයට තමයි මේ යථාව සරස ලක්ෂණ කියලා කියන්නේ.
චිත්තය මේ හැම වෙලාවෙදිම මේ ක්‍රියාකාරකම් විශේෂ වූ ක්‍රියාකාරකම් කරනවා. ඉතින් ඒ ඒ ඒ චිත්තය මගින් කරන විවිධ ක්‍රියාකාරකම් අනුව ඒකට නම් 10ක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. ඉතින් ඒ ඒ 10න් වැරදි ලෙස අවබෝධ කරගන්න එපා මේක මේ වෙනත් ඒව 10ක් කියලා. ඒ එකම දෙයට තමයි මේ මේ නම් 10 දීලා තියෙන්නේ. ඒක මේ කරන කාර්යයන් අනුව. දැන් උදාහරණයක් හැටියට කියනවනම් පින්නොත්දී දැන් අපි හිතමු පුරුෂයෙක් ඉන්නවා කියලා. ওই පුරුෂයා ගෙදර දරුවන් සමග ඉදදී ඔහු පියෙක්. එතකොට ඔහු පියාට අයිති කාර්යය තමයි. එතකොට ඔහුට පියා පියෙක් කියලා කීම මේ සාධාරණයි. එතකොට ඒ පුරුෂයාම මාර්ගයේ යද්දී ඔහු මගිය. එතකොට අර පියාගේ ලක්ෂණේ නෙමෙයි ඔහුට මගියගේ ලක්ෂණේ තියෙනවා. එතකොට මේ පුරුෂයාට මගිය කියන එක සාධාරණයි. ඊට පස්සේ ඔහු යම්කිසි රැකියාවක් කරනවා. දැන් උදාහරණයක් අපි දෙමු. ඔහු දරපලන්නේ කියලා. එතකොට ඔහු දරපලන වෙලාවට ඔහු දරපලන්නේ. ඊට පස්සේ ඔහු රතයක් පදවනවා නම් ඔහු ඒ වෙලාවට රියදුරේ. ඊට පස්සේ ওই ආකාරයව තමන්ට කැමති තරම් උදාහරණ හිතන්න පුළුවන්. එතකොට මේ එකම පුරුෂයාට තමන් කරන කාර්යයන් අනුවට අපිට එක එක නම් දෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී. ඒ වගේ මේ සිත කරන මේ චිත්තේ කියන දේ කරන කාර්ය අනුව ඒ සිතට නම් 10ක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. ඒ නම් 10 තමයි මෙතනදී මේ දැක්වෙන්නේ. පළවෙනි එක තමයි චිත්තං. චිත්තං කියලා කියන්නේ අරමුණු සිතන හේයින් චිත්තයයි. දැන් මෙන්න මෙතන මේ සිතන හේයින් කියලා කියන්නේ මේ කර්තෘ සාධනෙන් තමයි කියන්නේ. අරමුණු හිතන හේයින්. ඒ කියන්නේ අපිට දැන් උදාහරණයක් ඇරෙයිට ඔන්න එකපාරට යමක් කල්පනා වෙනවා. එතකොට අපිට යමක් හිතන්න පුළුවන්. ඒත් ඒ ආකාරයට අරමුණු සිතන හේයින් චිත්තං කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මනෝ කියන වචනේ පාවිච්චි කරනවා අරමුණු මනින හේයින්. දැන් උදාහරණයක් ඇටියට අපිට පුළුවන් මේ යමක් කාලා මේක තිත්තයි මේක මීට වඩා තිත්තයි කියලා හිතන්න. ඒ වගේම තමයි සමහර අයට රස දෙයි සමහර අයට නීරසයි. සමහර කෙනෙක් දකින්න ආසදී සමහර කෙනෙක් දකින්න ආස නැහැ. ඒ කියන්නේ මනසින් කරනවා අරමුණු මැනීමක්. ඒ ආකාරයට අරමුණු මනිනෙහි එකකට සාපේක්ෂව හෝ අනිකට සාපේක්ෂව ආදි වශයෙන් අරමුණු මනිනෙහි මනෝ කියලා කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ මානසං කියන වචනේ පාවිච්චි කරනවා. ඒකත් ඒ ආකාරයේම තේරුමක් හැටියට තමයි සඳහන් වෙන්නේ. අරමුණු මනිනෙහිම තමයි මානසං කියලා කියන්නේ. ඊට පස්සේ හදයන් කියලා කියනවා අදහස් දරන හේයින් හදයන් කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට දැන් අපි හිතමුකෝ මට නිවසක් හදන්න ඕන කියලා. එතකොට මට නිවසක් හදන්න ඕන නම් මම ඉස්සෙල්ලාම මේ අදහස මම ඉස්සෙල්ලාම හිතේ තමයි ධාරණය කරගෙන මේ ආකාරයට මේ ආදි වශයෙන් මේ නිවස හදන්න ඕන කියලා පසු කාලයකදී මේ හිතේ දක්වුණු ආකාරයේ අදහස යථාර්ථයක් බවට පත් කරගන්නවා. ඒ වගේ දැන් මේ හිත කියන්නේ හරිම විචිත්‍රයි. හිතෙන් දකින්න පුළුවන් අදහස් අතිශයින්ම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම මේ ලෝකේ හැමතැනම බලපුවාම මේ පින්නන්නේ අපිට පේන්නේ මේ කාගේ හරි මනසක දැක්කුණු අදහසක් තමයි. දැන් ඔබ දැන් ඉන්න තැන වටපිට බැලුවොත් මේ හැමතැනම ඔබට පේන්නේ මේ හිතින් නිර්මාණය කරපු දේවල්. ඔය හිත ඉස්සෙල් ඔය අදහස ඉස්සෙල්ලාම යම් කිසි කෙනෙකුගේ හිතේ තමයි ඇති උනේ. ඒ දේ තමයි ඔය වටේට ලස්සන්ට දැන් හෝ යම් කිසි ආකාරයකට ඔබට පෙනෙන්නේ. ඒක තමයි මේ හදයෙන් තමයි අදහස් දරන්නේ. ඒක නිසා හදයන් කියලා කියනවා අදහස් දරණෙහි. පණ්ඩරං කියලා කියනවා පිරිසිදු හේයින් පණ්ඩරං. මේකත් විශේෂම කාරණයක් පින්වත්. දැන් මෙතන මේ පණ්ඩරං කියලා කියන්නේ චිත්තය ස්වභාවයෙන් පිරිසිදුයි. මේ චිත්තේ කියන පරමාර්ථ ධර්මයේ අතිශයම පිරිසුදු ධර්මතාවයක්. ඉතින් මේ චිත්තේ කිලුටු වෙනවා බාහිර අදහස් හෝ ඒ වගේ දේවල් බාහිර ක්ලේශයන් හෝ එහෙම නැත්නම් කිලුටු චෛතසිකයන් හෝ ආදි වශයෙන් එකතු වීමෙන් තමයි මේ චිත්තය අපිරිසුදු බවට පත් වෙලා දුෂ්ට සිතිවිලි එහෙම නැත්නම් ලෝභ සිතිවිලි ද්වේෂ සිතිවිලි ආදි වශයෙන් පහළ වෙන්නේ. ඒකට මේ චිත්තයට බාහිරින් එකතු වුණු දේවල් නිසා. එහෙම නැත්නම් මේ පරමාර්ථ චිත්තය අනිවාර්යයෙන්ම
පිරිසුදුයි. ඒක අතිශයම පිරිසුදු ධර්මතාවයක්. ඒකට ඒක නිසා ඒක පණ්ඩරං කියලා කියනවා. ඊට පස්සේ මනායතනං කියලා කියනවා. ආයතන හය අතරින් මනායතනේ වෙයි. ඉතින් මේ ආයතන හය කියලා කියනවා නම් අපි දන්නවා ඇසට කියනවා චක්කායතනේ, ඊට පස්සේ කනට කියනවා සෝතායතනේ, නහයට ගානායතනේ, දිවට ජීවායතනේ, ශරීරයට කායායතනේ, ඊට පස්සේ හදවතට කියනවා හදවතේ ඇතිවෙන එතනට කියනවා ඒ සිතිවිලි. ඒක ඉතාම ගැඹුරු කාරණයක් දැනට මතක තියාගන්න. ඇත්තටම හයවෙනි එකේ ඔව් මේ මානායතනං කියලා තියෙන්නේ. ඒකේ අකුරු ටික මම දැන් පොඩ්ඩක් හැදේ. මනායතනං කියන එක තමයි ඔව් ඔව් නෑ ඔව් මා ඔව් මා නෑ නේ අපේ දීර්ඝ වෙන්නේ නෑ. ඔව් එහෙමයි අපේ ආමතුරනේ. එහෙමයි ඔව් ඔව් ඒක වෙනවා අන්තිමට මනායතනය. ඔව් එහෙමයි අපේ ආමතුරනේ. ආයතන හය අතරින් මන කියලා කියන ආයතනය කියන එක තමයි මේ කියන්නේ කියන එක නේද කියන්නේ. එහෙමයි අපේ ආමතුරනේ. මනායතනං කියන අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ මානා කියලා එන්නේ. එතකොට මනායතනං කියලා කියන්නේ ඇත්තටම මේ අපේ හිතේ ඇතිවෙන මේ භවාංග චිත්තයට තමයි මනායතනයි කියලා කියන්නේ. සියුම් වශයෙන්ම කතා කරනවා නම් දැනට හිතාගන්න හදවතේ පහළ වෙන නිසා මේකට මනායතනං කියලා කියනවා. ඊට පස්සේ මෙතනත් මනේන්ද්‍රිය කියලා වෙන්න ඕන නිවැරදිය. මෙතනත් මා කියලා වැරදීමක්. මනේන්ද්‍රිය කියලා කියන්නේ අරමුණු ගැනීම ප්‍රධාන වනෙහි මනේන්ද්‍රිය වෙනවා. එතකොට අරමුණු ගැනීමේදී ප්‍රධාන වෙන්නේ ඇත්තටම මනස. මොකද මේ අරමුණු ගැනීමේදී සිතට තනියම අරමුණු ගන්න සිත තනියම පහළ වෙන්නේ නැහැ. හිත හැම වෙලාවෙදීම පහළ වෙන්නේ චෛතසිකත් එක්ක. ඒ චෛතසිකත් එක්ක එකටම පහළ වෙලා තමයි අරමුණු ගන්නේ. හැබැයි මේ පහළ වෙන ධර්මතාවලදී ප්‍රධාන වෙන්නේ සිත, චිත්තය. ඒක නිසා මනේන්ද්‍රිය, එහෙම නැත්නම් අරමුණු ගැනීමේදී ප්‍රධාන වන හේයින් මනේන්ද්‍රිය කියලා කියනවා. ඊට පස්සේ අටවෙනි කාරණය විඥානං. අරමුණු විශේෂාකාරයෙන් සහ විවිධාකාරයෙන් දක්නා හේයින් විඥානං කියලා කියනවා. ඉතින් මේකත් සැලකිය යුතු කාරණයක්. ඉතින් අරමුණු විශේෂාකාරයෙන් සහ විවිධාකාරයෙන් එකම දේ එක එක අයට එක එක විදිහට පේන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට එක්කෙනෙකුට රස දේ අනිත් එක්කෙනාට නීරසයි. එක්කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට නරකයි. එතකොට ඒ තමන් මනින විවිධාකාරයන්, විශේෂාකාරයන්. ඉතින් ඒක නිසා අරමුණු විශේෂ සහ විවිධාකාරයෙන් දක්නාහි විඥානය කියලා කියනවා. ඊට පස්සේ විඤ්ඤානස්කන්ධෝ කියලා කියනවා. බෙදි බෙදි රාශියක් බවට පත් වෙන හේයින් විඤ්ඤානස්කන්ධය කියනවා. දැන් උදාහරණයක් ඇරෙයිද අපිට හිතෙන ඔක්කොම සිතිවිලි බුදුරජාණන් වහන්සේ විඤ්ඤානස්කන්ධය කියලා සඳහන් කරනවා. දැන් රූපස්කන්ධය ඔය ආදි වශයෙන් සඳහන් කර දැන විඤ්ඤානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ බෙදි බෙදි දැන් මේ හිත එක හිතක් නෙමෙයිනේ. මේ හිත අතිශයින්ම බෙදි බෙදි රාශියක් බවට පත් වෙන බැවින් විඤ්ඤානස්කන්ධෝ කියලා කියනවා. ඊට පස්සේ අවසාන වශයෙන් තජ්ජා මනෝ විඥාන ධාතු කියලා මේක දීර්ඝ වචනයක්. තජ්ජා මනෝ විඥාන ධාතු කියලා කියනවා. ඒකේ අදහස වෙන්නේ සිත සමග සම්ප්‍රයුක්ත වන චෛතසික ධර්මයන් සහ අරමුණු වන ආරම්මණයට ගැළපෙන පරිදි පහළ වෙන හේයින් තජ්ජා මනෝ විඥාන ධාතු කියලා කියනවා. ඉතින් මේකත් විස්තර කරනවා නම් දැන් අපි කලිනුත් කතා කරා චිත්තය කියන දේ තනි ධර්මතාවයක් හැටියට පහළ වෙන්නේ නැහැ. චිත්තය හැම වෙලාවෙම පහළ වෙන්නේ චෛතසිකයත් එක්ක එකටමයි. එතකොට ඒ පහළ වෙන චෛතසිකවලට හරියන විදිහට, එහෙම නැත්නම් ඒ ආරම්මණය ගැනීමට සුදුසු වෙන පරිදි, ඒකට හරියටම ගැළපෙන විදිහට පහළ වෙන නිසා තජ්ජා මනෝ විඥාන ධාතු කියලා කියනවා. සිත සමග සම්ප්‍රයුක්ත වෙන චෛතසික ධර්මයන්ට. දැන් උදාහරණයක් ඇරෙයිද තරහ ගද්දී අකුසල සිත් චෛතසික තමයි පහළ වෙන්නේ. එතකොට ඒ අකුසල චෛතසිකයන්ට ගැළපෙන විදිහටම සිත පහළ වෙනවා. එතකොට කුසල චේතනාවක් වෙනවා නම් කුසල චෛතසික පහළ වෙන්නේ. එතකොට කුසල චෛතසිකයන්ට ගැළපෙන විදිහටම සිත පහළ වෙනවා. ඒ වගේම තමයි අරමුණු කරන දේ මොකද්ද? දැන් අරමුණු කරද්දි තරහ ගන්නකොට අරමුණු කරනකොට යම්කිසි දැන් උදාහරණයක් හැටියට තරහ ගන්නවා කියලා කියන්නේ පින්වත් නෙමේ. අරමුණු ප්‍රතික්ෂේප කිරීම.
අරමුණු ප්‍රතික්ෂේප කිරීම තමයි තරහ ගන්නවා කියන්නේ. එතකොට අරමුණු ප්‍රතික්ෂේප කිරීම විවිධාකාරයට වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කුඩා බලු පෙට්ටිය කපන්නෙද්දිත් ඒත් අරමුණු ප්‍රතික්ෂේප කිරීමක් තමයි වෙන්නේ. එතකොට කුඩා බලු පෙට්ටිය කපන්න එනවනම් බලු පෙට්ටිය ඊටාම කුඩා නම් අපිට සමහර වෙලාවට ඒ බලු පෙට්ටියට දැන් නරක මිනිස්සෙන් නම් පයින් ගහලා පන්නා දවන්න පුළුවන්. එතකොට ඒත් අරමුණු ප්‍රතික්ෂේප කරන්නේ, හැබැයි තරහ අරගෙන තමයි අරමුණු ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වුණාට අලියෙක් පන්නගෙන ආවොත් අලියට පයින් ගහලා පන්නන්නේ නැහනේ. එතකොට අලිය ආපුහමත් ඒත් අරමුණු ප්‍රතික්ෂේප කරනවා. එතකොට බිය වෙලා අපි තමයි දුවන්නේ. එතකොට ඒ ආකාරයට ඒ අරමුණට ස්වභාවයෙන්ම ගැලපෙන ආකාරයට තමයි මේ විඤ්ඤාණය පහළ වෙන්නේ. එතකොට චෛතසික ධර්මයන්ට සහ අරමුණු වන ආරම්මණයට ගැලපෙන පරිදි මේ හරියටම හරියන විදිහට මේ චිත්තේ කියන පරමාර්ථ ධර්මයේ පහළ වෙන හින්දා තජ්ජා මනෝ විඥාන ධාතු කියන වචනේ පාවිච්චි කරනවා කියලා කියනවා. ඉතින් මේක මේ ඇත්තටම අපි ගත්තේ මෙන්න මේ මූලාශ්‍රයේ. මේක මේ නාවගෙන අරිය ධම්මහාමුදුරන්ගේ පොඩි විග්‍රහයක්. ඉතින් මේක මේ 16 වෙනි මිනිත්තුවේ සිට උන්වහන්සේ මේක හරි ලස්සනට විස්තර කරනවා. ඉතින් පොඩ්ඩක් මේ අහන්න කියලා අපි ආරාධනා කරනවා. මේ අපිට වඩා ඊටම සුන්දර විදිහට උන්වහන්සේ මේක විස්තර කරනවා. ඉතින් කෙසේ වෙතත් මූලාශ්‍රය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි මෙතන ඒක දැම්මා. පස්සේ අසලා බලන්න. ඉතින් තවදුරටත් ඉස්සරහට යනවා නම් ඉතින් මේ දැන් අපි මේ වෙනකොටත් හැම පරමාර්ථ ධර්මයකම කතා කරා. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියන්නේ මොකද්ද කියලා දැන් රූප 28 ගැන කතා කරද්දි හැම රූප හැම එකකෙදීම මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන ගැන කතා කරා. ඉතින් දැන් මේ පරමාර්ථ චිත්තය ගැන කතා කරද්දි මේ පරමාර්ථ චිත්තේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියලා කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු මේ ධර්මයේ තියෙන ආකාරයට. ඉතින් මේ චිත්තේ ලක්ෂණේ තමයි අරමුණු දැන ගැනීම තමයි ඒකේ ලක්ෂණේ. එතකොට මේ කෘත්‍ය එහෙම නැත්නම් රසය මොකද්ද? පෙරටුව ගමන් කිරීම තමයි කෘත්‍ය. මොනාට පෙරටුවද? මේ චිත්තේ සමගම උපදින චෛතසිකයන්ට පෙරටුව ගමන් කිරීම. එතකොට මේ සිත චිත්තේ පහළ වෙද්දී අපි අර කලින් සඳහන් කරා වගේ දැන් මේ චිත්තේ කියන මේ පරමාර්ථ ධර්මයට චෛතසික කියන පරමාර්ථ ධර්ම එකතු වෙලා හැදෙන ධර්මතාවයටත් කියන්නේ චිත්තේ කියන වචනේම තමයි. එතකොට මේ තනි ධර්මතාවයේ හැදෙද්දි එහෙම නැත්නම් සිත පහළ වෙද්දී හැම වෙලාවෙදීම මේ ධර්මතාවයෙන්දී මූලික පරමාර්ථ ධර්මය තමයි චිත්තය. චිත්තයට තමයි චෛතසික එකතු වෙලම කියලා අපි සඳහන් කරන්නේ. ඒක නිසා මේ පෙරටුව වෙන මූලික ධර්මතාවය කියන අර්ථයෙන් තමයි පෙරටුව ගමන් කිරීම තමයි මේකේ කෘත්‍ය එහෙම නැත්නම් කාර්ය. මේ ධර්මතාවයේ කාර්යය චිත්තය කියන පරමාර්ථ ධර්මයේ කාර්යය තමයි චෛතසිකයන්ට පෙරටුව ගමන් කිරීම. එතකොට මේ චිත්තය කොහොමද නුවණට වැටහෙන්නේ? එහෙම නැත්නම් මේකේ පච්චුපට්ඨානය මොකද්ද කියනවා නම් නොසිද සම්බන්ධ වීම තමයි මේක වැටහින ආකාරය. මේක පින්නත් මේක මේ කිසිම ඉවරයක් නැතුව හරියට මේ ගඟක් දැන් ගඟක් ගලද්දී ගඟක මේ එක තැනක් බලන් ඉද්දී ඒ වතුර ටික එතනින් ඉස්සරහට යද්දී ඒ අතරක් නැර ඊළඟ වතුර ටික එතනට එනවනේ. ඒ වගේ මේක මේ සිඳෙන්නේ නැති ධාරාවක්. එහෙම නැත්නම් ඒකට සන්තතියක්. ඒ වගේ මේ නොසිද සම්බන්ධ වීම තමයි මේක මේ චිත්තේ කියන පරමාර්ථ ධර්මයේ පච්චුපට්ඨානේ හැටියට සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් වැටහෙන ආකාරය වෙන්නේ. එතකොට මේකේ පදට්ටානේ එහෙම නැත්නම් ආසන්න කාරණාව වෙන්නේ නාම රූප ධර්ම සමීප කාරණාව කොට ඇත්තේ. ඉතින් මෙතනදි මේ නාම කියලා කියන්නේ මේ චිත්තේ සමග සම්බන්ධ වෙන චෛතසික වලට තමයි නාම කියලා කියන්නේ. එතකොට මේ නාම චෛතසික 52 තමයි මෙතන මේ නාම හැටියට මෙතනදී ගත යුත්තේ. එතකොට මේ චෛතසික 52න් ඒ අදාළ චෛතසික තමයි චිත්තයට ආසන්න කාරණේ වෙන්නේ. එතකොට රූප හැටියට ගන්නෙ අපි අර කලින් සඳහන් කරපු ප්‍රසාද රූප 6. මොකද චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ සහ වස්තු රූපේ. එතකොට හදේ වස්තුවේ තියෙන ප්‍රසාද රූපේ ඒ රූප තමයි ආසන්න කාරණේ වෙන්නේ. එතකොට මේ කාමාවචර ලෝකේ, ඒ කියන්නේ සතර අපායේ, මනුෂ්‍ය ලෝකේ සහ දිව්‍ය ලෝක සහ ඒ කියන්නේ කාමාවචර ලෝක සහ
අරූප බ්‍රහ්මචල තලවලදී අනිවාර්යයෙන්ම මේ රූපය ආසන්න කාරණේ වෙනවාමයි. මොකද ඔය අපි කලින් සඳහන් කරපු ප්‍රසාද රූප 6 අනිවාර්යෙන් අවශ්‍යයි චිත්තේ උපදින්න. ඒක නිසා මෙතනදී මේ රූප කියන දේ සඳහන් වෙන්නේ ඒ කාරණේ අරූප ලෝකයේදී විතරක් රූපයක් නැතුව ඒ විශේෂයෙන් ප්‍රගුණ කිරීමේ බලය නිසා චිත්තේ රූපෙන් තොරව නාමයේ පමණක් සමීප කාරණාවකට ඉපදෙන බව විශේෂයෙන් අවබෝධ කළ යුතුයි දැනගත යුතුයි. ඉතින් තවත් සඳහන් කරනවා මේ චිත්තේ උපදින විට අවම වශයෙන් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන මේ සබ්බ චිත්ත සාධාරණ චෛතසිකෝ අනිවාර්යෙන් අවම වශයෙන් මේ හතවත් ඕන වෙනවා. ඉතින් මේ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන නිසා විශේෂයෙන් ඉගෙන දැනට වචන හැටියට විතරක් දැනගන්න පස්සේ සාකච්ඡා කරද්දී වඩාත් හොඳින් තේරෙනවා. ඉතින් මේ චිත්ති ඉපදෙද්දී අවෝම වශයෙන් මේ මේ චෛතසික හතවත් ඕන. එහෙම හත නැතුව කවදාවත් උපදින්නේ නැහැ. දැන් මෙතනදී මේ එක චෛතසිකක් තියෙනවා මේ ජීවිතේන්ද්‍රිය කියලා. මේ ජීවිතේන්ද්‍රිය කියන වචනේ අපි රූපය ගැන කතා කරද්දිත් කතා කරා. ඒක රූපයාගේ ජීවිතය කියලා. ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. ඒ ජීවිතේන්ද්‍රිය නෙමෙයි මෙතනදි කියන්නේ, මේ චෛතසික වල තියෙන තවත් ජීවිතේන්ද්‍රිය කියලා වෙනම චෛතසිකයක්. ඒකට ඒ නිසා තමයි අපි මේ නාම ජීවිතේන්ද්‍රිය කියලා මෙතනදි සඳහන් කරේ. ඉතින් ඒ ගැන අපි ඉදිරියේදී තවත් සාකච්ඡා කරමු. දැනට දැනගන්න හැම වෙලාවෙදීම මේ චිත්තේ උපදින්දි චෛතසික අවශ්‍යමයි. ඉතින් මේ චෛතසික ඒ ආකාරයට අවශ්‍ය බව දැනගන්න. ඊට අමතරව දැන් මේ දැන් ඕක තමයි මේ පරමාර්ථ චිත්තේ විග්‍රහය. ඉතින් ඔයිට වඩා පරමාර්ථ චිත්‍රය විග්‍රහ කරන්න අමාරුයි. ඒ වුණාට මේ ධර්මයේ සඳහන් වෙන්නෙත් ඔය ආකාරයටයි. ඉතින් ඊට අමතරව දැන් මෙතන ඉඳන් අපි ඉදිරියට විස්තර කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ සහ ධර්මයේ ඉගැන්වෙන්නේ මේ පරමාර්ථ චිත්තේ සහ පරමාර්ථ චෛතසිකේ එකතු වීමෙන් හැදෙන ඒ හැදෙන ධර්මතාවයටත් අපි කියනවා චිත්තේ කියලා. ඒ චිත්තේ ගැන තමයි අපි මෙතන ඉඳලා ඉදිරියට ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ අපිට පහළ වෙන සිත් පහළ වෙන්නේ අර අපි කලින් කියපු පරමාර්ථ චිත්තේ සහ චෛතසික 52කින් යම් කිසි කොටසක් එකතු වීමෙන්. එතකොට මේ පහළ වෙන සිත් එක් ආකාරයකින් 89කුත්, ඒ කියන්නේ කෙටි ක්‍රමයට විස්තර කරද්දී 89කුත්, දීර්ඝ ක්‍රමයට විස්තර කරද්දී 126කුත් තියෙනවා පිට. එතකොට මේ සිත් එක එක ආකාරයට අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒ වුණාට දැන් පොඩ්ඩක් මතක් කරනවා නම් දැන් අපි කලිනුත් කතා කරා, දැන් ලෝකේ ඉන්න සත්තු අපිට විස්තර කරන්න පුළුවන්නේ ජලයේ ඉන්න සතුන්, ගොඩ බිම ජීවත් වෙන සතුන්, අහසේ ඉන්න සතුන් උදාහරණයක් හැටියට. එතකොට ආයමත් අපිට ඔය සත්තුම විස්තර කරන්න පුළුවන් කිරි බී වැඩෙන සතුන්, කිරි නොබී වැඩෙන සතුන් කියලා. එතකොට ආයමත් ඔය සත්තුම අපිට ආය වෙන වචනකින් කියන්න පුළුවන් මාංශ භක්ෂක සතුන්, ශාක භක්ෂක සතුන්, සර්ව භක්ෂක සතුන්. ඔය පින්නද්දි ඔය කොයි විදිහට ඔය විග්‍රහය කරත් ඔය විග්‍රහයෙන් මේ ප්‍රභේද කරලා දක්වන්නේ මේ එකම සතුන් ටිකනේ. ඔය දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරපු මේ තුන් ආකාරයේම විග්‍රහ කරලා දක්වන්නේ මේ ලෝකේ ඉන්න සතුන්. කිරි නොබී වැඩෙන සතුන් කිව්වත් එතනත් ඒ සතුන් දෙකොටසකට බෙදෙනවා. ඒ සත්තුම ආයේ වෙන විදිහකට වර්ග කරනවා. ඒ වගේ මේ චිත්තය කියන අපිට පහළ වෙන සිතත් විවිධ ආකාරයට බුදුදහමේ දැක්වෙනවා. එතකොට ඒ මේ චිත්තේ ප්‍රභේද එක ආකාරයකට දක්වනවා භූමි වශයෙන්. දැන් මේ භූමි වශයෙන් දක්වපුවාම මේ අපිට පහළ වෙන සිත් භූමි වශයෙන් දක්වලා තියෙනවා කාමාවචර සිත් කියලා. කාමාවචර සිත් කියලා කියන්නේ කාම ලෝකේ වැඩි වශයෙන් හටගන්නා සිත්. දැන් කාම ලෝකේ කියන්නේ මොකද්ද? කාම ලෝකේ කියලා කියන්නේ සතර අපාය. ඊට පස්සේ මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝක 6. මේකට තමයි කාම ලෝකය කියලා කියන්නේ. එතකොට මේ කාම ලෝකයේ සතුන්ට වැඩි වශයෙන් හටගන්න සිත් තමයි කාමාවචර සිත් කියලා කියන්නේ. ඊට පස්සේ
රූපාවචර සිත් කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල වැඩි වශයෙන් පහළ වෙන සිත්වලට. ඊට පස්සේ අරූපාවචර සිත් කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල සත්‍යයන්ට වැඩි වශයෙන් හට ගන්නා සිත්. ඉතින් දැන් මේකෙන් වැරදියට හිතන්න එපා. රූපාවචර සිත් කාමාවචර සතුන්ට පහළ වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. රූපාවචර සිත් කාමාවචර සතුන්ටත් පහළ වෙන්න පුළුවන් විශේෂ අවස්ථාවල. දැන් උදාහරණයක් ඇරෙයිට අපි රූපාවචර ධානවලට සමවදිනවනම් අපිට පහළ වෙන්නේ රූපාවචර සිත් තමයි. අපි අරූපාවචර ධානවලට සමවදිනවනම් ඒ පහළ වෙන්නේ අරූපාවචර සිත් තමයි. ඒ වුණාට දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකවල සත්‍යයන්ට පවා කාමාවචර සිත් පහළ වෙන්න පුළුවන්. ලෝභ සහගත සිත් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කාමාවචර සිත් කියලා කියන්නේ කාම ලෝකවල සතුන්ට වැඩි වශයෙන් හට ගන්නා සිත්. රූපාවචර කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල සත්‍යයන්ට වැඩි වශයෙන් හට ගන්නා සිත් සහ අරූපාවචර සිත් කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්ට වැඩි වශයෙන් හට ගන්නා සිත් කියන දේ විශේෂයෙන් මතක තියාගන්න. ඒකෙන් කියන්නේ නෑ මේ සිත් අනිත් ලෝකවල සතුන්ට පහළ වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ හතරවෙනි වශයෙන් ලෝකෝත්තර සිත් කියලා කියනවා. ඉතින් මේ ලෝකෝත්තර සිත් කියලා කියන්නේ ඇත්තටම මේ ලෝකයෙන් එපිට නිර්වාණය අරමුණු කරමින් පහළ වෙන සිත්. ඉතින් විදි කියනවා නම් මාර්ග සහ ඵල සිත් වලට තමයි කියලා කියන්නේ. දැන් සෝතාපත්ති මාර්ග සිත්තේ, සෝතාපත්ති ඵල චිත්තේ, අනාගාමි මාර්ග චිත්තේ, අනාගාමි ඵල චිත්තේ, ඔය ආදි වශයෙන් මේ නිවන අවබෝධ කරමින් පහළ වෙන සිත් වලට තමයි ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. ඇත්තටම ලෝකෝත්තර භූමිය කියලා භූමියක් නැහැ. දැන් මෙතන කාමාවචර සිත් පහළ වෙන්නේ කාම ලෝකේ භූමි වල ඉන්න සතුන්ට. රූපාවචර සිත් පහළ වෙන්නේ රූප භූමි වල ඉන්න සතුන්ට. අරූපාවචර සිත් පහළ වෙන්නේ අරූප භූමි. එතකොට මේ ඇත්තට මේ භෞතික වශයෙන් භූමියක් තියෙනවා මේ මේ සිත් පහළ වෙන සතුන් ඉන්න තැනක්. ඒ වුණාට ලෝකෝත්තර භූමියක් කියලා නැහැ. දැන් මෙතන භූමි වශයෙන් සඳහන් කරපු හින්දා මෙතනත් ලෝකෝත්තර භූමිය කියලා කිව්වට ඇත්තටම මේ ලෝකෝත්තර කියලා භූමියක් නැහැ. මේ සිත් පහළ වෙන්නේ කොහොමත් මේ තුනේ ඉන්න සත්වයන්ටම තමයි. ඒ වුණාට ඒක විශේෂයෙන් මේ නිවන අවබෝධ කරන නිසා ලෝකෝත්තර සිත් කියලා කියනවා. ඉතින් දැන් මේ දැක්වෙන හතර මේ අපි කලින් කතා කරපු චිත්තය අපිට පහළ වෙන සිත් බෙදෙන එක ආකාරයක්. එතකොට මේ ආකාරය යටතේ තමයි අපි මෙතෙන් ඉඳලා මේ සිත් ගැන සාකච්ඡා කරන්නේ. මොන සිත් ගැනද? අපිට පහළ වෙන සිත් ගැන. ඊට අමතරව මේ සිත් වෙන වෙන විදිහකට බෙදෙන ආකාරات තියෙනවා. අපිත් ඒවා ඒ අවස්ථාවවලදී සාකච්ඡා කරමු. අවස්ථාව ලැබෙන හැටියට හරියට අර සත්වයන් දැන් කිරිබී වැඩෙන කිරි නොබී වැඩෙන සතුන් හැටියට විස්තර කරලා, ඒ වගේම අහසේ ජලයේ සහ ගොඩබිම ජීවත් වෙන සතුන් හැටියට විස්තර කරා වගේ දැන් මේ සිත් ටිකම වෙන ආකාරයේ විභජනය කරපු ආකාර හතරක් තමයි එකක් සිත ගන්න අරමුණ හැටියට සිත් විස්තර කරන ආකාරයක් තියෙනවා බුදුදහමේ. ඊට පස්සේ තවත් අහේතුක සහේතුක වශයෙන් දෙආකාරයකට විස්තර කරනවා. දැන් සිත් අරමුණු ගැනීම වශයෙන් සියලුම සිත් එක් ආකාරයි. මොකද හැම සිතකින්ම කරන්නේ අරමුණු ගැනීම. ඒක නිසා අරමුණු ගැනීම වශයෙන් සිත ඒක ආකාරයි. ඒ වගේම අහේතුක සහ සහේතුක වශයෙන් ඔය සිත් ටිකම ආකාර දෙකක් වෙනවා. සමහර සිත් අහේතුක වෙනවා, සමහර සිත් සහේතුක වෙනවා. අපි මේ ගැන ඉස්තරේදී විස්තර කරමු. ආයමත් ඔය සිත් ටිකම කුසල සිත්, අකුසල සිත් හා අව්‍යාකෘත සිත්. අව්‍යාකෘත කියන්නේ කුසල හෝ අකුසල නොවන සිත්. ඒ කියන්නේ එකෙන් කුසලෙකුත් නෙමෙයි අකුසලෙකුත් නෙමෙයි. එහෙම වශයෙන් තුන් ආකාරයක් වෙනවා. ඊට වශයෙන් හතර ආකාරයක් වෙනවා. කුසල සිත්, අකුසල සිත් මේ අව්‍යාකෘත කියන එකම දෙකට බෙදනවා විපාක සිත් සහ ක්‍රියා සිත් කියලා. අව්‍යාකෘත විපාක සිත් කියලා කියන්නේ මේ 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 කුසල අකුසල විපාක දෙද්දි පහළ වෙන සිත්. ක්‍රියා සිත් කියලා කියන්නේ රහතුන් වහන්සේලාට පහළ වෙන සිත් වශයෙන් සිව් ආකාරය වෙනවා. ඉතින් පින්නදී මේ ආකාරයට මේ එක් ආකාරයකට, දෙ ආකාරයකට, තුන් ආකාරයකට, සතර ආකාරයකට සහ විවිධ මීට අමතර තව සිත් බෙදෙන ආකාර තියෙනවා. ඉතින් මේවා ඒ අවස්ථාවලදී විස්තර කරමු. ඉතින් ඒ වුණාට දැනට මතක තියාගන්න මේ සිත අපි මෙතන ඉඳන් සාකච්ඡා කරන්නේ මේ භූමි වශයෙන් තමයි. ඉතින් අවසාන වශයෙන්
තවත් දැනගත යුතු කාරණයක් තමයි අපි මේ ඉදිරියේදී සාකච්ඡා කරන සිත් කියලා සාකච්ඡා කරන්නේ ඇත්තටම අර පරමාර්ථ චිත්තයට චෛතසික එකතු වෙලා හැදෙන ඒ ධර්මතා සමූහයට තමයි. ඉතින් මේ පරමාර්ථ චිත්තය සහ මේ චෛතසිකය කොහොමවත් මේ එකිනෙකට වෙන් කරන්න බෑ. ධර්මතා හැටියට පහළ වෙන්නේ හැම වෙලාවෙදිම එකටමයි. ඒක නිසා ඒකට කියනවා මේක සම්ප්‍රයෝග ලක්ෂණය කියලා. එතකොට මේ සම්ප්‍රයෝග ලක්ෂණය කියලා කියන්නේ මෙන්න මේ මේ කාරණා හතරට අපි ඉතින් මේක පොඩ්ඩක් සාකච්ඡා කරනවා. චිත්ත චෛතසික හා චිත්තේ චෛතසික හා බැඳී පවතිනකි. කවදාවත් චිත්තේ තනියම උපදින්නේ නැහැ. සිත තනියම උපදින දෙයක් නොවේ. තනිවී ඉපදිය හැකි ශක්තියක්ද ඒට නැත. සිතක් උපදින කල්හි එය හා සර්වාකාරයෙන්ම මිශ්‍ර බවට පැමිණ එය හා එකවරම ඉපද එකටම පැවති එකටම බිඳෙන සිතෙහි ගුණවැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේය. ඒක තමයි සම්ප්‍රයෝග ලක්ෂණය කියලා කියන්නේ. චෛතසිකයයි කියනුවේ ඒවාය. එතකොට මේ මේ පරමාර්ථ ධර්මවලට චෛතසිකය කියලා කියනවා. මේ දෙකෙහි පවත්නා වෙන් කළ නොහැකි සම්බද්ධා මෙසේ ධර්මයේ අභිධර්මයේ දැක්වෙනවා. එතකොට මේ වෙන් නොකළ හැකි දේ තමයි සම්ප්‍රයෝග ලක්ෂණය කියලා කියන්නේ. මේ දෙක කවදාවත් එකිනෙකට වෙන් කරන්න බෑ. චිත්තේ පරමාර්ථ චිත්තේට කවදාවත් තනියම ඉපදින්න බෑ. චෛතසික වලටත් කවදාවත් පරමාර්ථ චිත්තේ නැතුව ඉපදින්න බෑ. හැම වෙලාවෙදී මේ දෙක එකට උපදින්නේ. ඉතින් මේක අභිධර්මයේ දැක්වෙන්නේ මෙන්න මේ වචන හතර ඇසුරු කරගෙන. මොකද්ද ඒකුත්පාද? මේ ඒකුත්පාද කියලා කියන්නේ චිත්ත සයිසකේ එකට උපදිනවා. හැම වෙලාවෙදී එකටම තමයි උපදින්නේ. ඒක නිරෝධා. මේ දෙක එකටම තමයි නිරුද්ධ වෙන්නේ. චිත ඉපදෙද්දිම එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙනවා. ඒකාලම්බන. චිත්ත චෛතසිකේ එකම අරමුණක තමයි හැම වෙලාවෙම එල්ලිලා තියෙන්නේ. දැන් චිත්තේ ගන්න අරමුණම තමයි චෛතසිකේනුත් අරමුණු කරන්නේ. දැන් චිත්තේ උදාහරණයක් හැටියට මලක් අරමුණු කරනවා නම් ඒ චිත්තයත් සමග ඉපදෙන චෛතසිකත් අරමුණු කරන්නේ ඒ මලම තමයි. එකම අරමුණක් තමයි ගන්නෙ. ඒක වස්තුක. කවදා හරි මේක එක තැනක උපදිනවා නම් ඒක වස්තුවක උපදිනවා, ඇහි උපදිනවා නම් හැම වෙලාවෙදී මේ චිත්තය සහ චෛතසික එකම වස්තුවක් තමයි, එකම තැනක තමයි උපදින්නේ. ඉතින් මේ හතරට ඒකුත්පාද, ඒක නිරෝධා, ඒකාලම්බන, ඒක වස්තුක කියන මේ කාරණා හතරට කියනවා සම්ප්‍රයෝග ලක්ෂණ කියලා. ඉතින් මේක තමයි මේ චිත්තය ගැන අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්චි මේ හැඳින්වීම. ඉතින් මෙතන ඉඳන් ඉදිරියට ඊළඟ දවසේ ඉඳන් අපි තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කොහොමද සිත මේ භූමි වශයෙන් විග්‍රහ කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ සිත් 89 එහෙම නැත්නම් 121 දීර්ඝ වශයෙන් එක එක සිතක් අරගෙන ඒ සිත ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණයත් එක්කම අදට මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙtti ධර්ම කරුණු ටික අවසන් වෙනවා. ඉතින් මේ සහභාගී වූ සියලුම දෙනාට සහ මේ සංවිධානය කරපු සියලුම දෙනාටත් ඉතාමත් හදපිරි පුණ්‍ය ආනුමෝදනා කරමින් අද දින සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.